නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ දැරියකට පහර දෙන දර්ශන පසුගිය කාල සීමාවේ සමාජයේ දැටි කතා බහකට ලක්ුණා. මේ සිදුවීම ගැන අප සමාජයේ අදහස් විමසුවා. ඒ දැරියට බිම දාගෙන පයින්ුයි අතිනුයි බැට් එකිනුයි ගහනවා අපි දැක්කා. උදම්මලට එහෙම අයිතියක් නෑ දඩෝ එහෙම ගහන්න. වදාපු අම්මා වගේම අලා ගන්න කුඩම්මත්. උපරම දඩුවම දෙන්න. එයාට දෙන්න අරකයි චාන්ස් එක. සිතට වේදනාවක් ඇති වෙනවා. එයාට හැකිතා දනුව දෙන්න ඕන කියලා ඉන්නවා. හදවතක් මනුෂ්‍යකමක් තියෙන කාන්තාවකට ගැහැණියකට අම්මා කෙනෙකුට ඉරිවල් කරන්න ඕනේ. හරිම අසාධාරණයි ඒ වෙනුවෙන් කොහොම ඉක්මනට නිසි පියවර ගන්න ඕන. යම් කිසි වරදක් තියෙනවා නම් ඒ දෙමව්පියන්ට කිලා කියලා ඒ දෙමව්පියෝ මාර්ගය දන්න මේගොල්ලන්ට දනුව සමාජය තුළ තවමත් සිදුවන ළමා හිංසන පිළිබඳව තිබෙන නීති සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති නිසා සමාජය දැනුවත් කිරීම පිණිස එම නීතීන් සහ සමාජයේ පසුබිම ගැන සුප්‍රීම් ලයිව් අප සාකච්ඡාවක යෙදුණා. අපි දැක්කේ සමාජ මාධ්‍ය ජාලාවලින් ආපු වීඩියෝවක්. මේක නිසා තමයි සමාජය තුළ මේ ගැන කතා කරේ. නමුත් ඉන්නහාට ගිහිල්ලා මේ නීති සම්බන්ධව සහ දරුවාව කෘරත්වයට එහෙම නැත්නම් හිංසාවට පත් වෙනකොට මේ ගැන කතා කරන්න කවුරක්වත් නැද්ද? දැන් මේ රටේ තියෙන ලොකුම ඛේදවාචකේ මේක. හොඳ නීතියක් තියෙනවා. හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. නිලධාරීන් ඉන්නවා. ළමයින් සම්බන්ධව කටයුතු කිරීමේදී වෙන අන් කිසි කරුණකට නොව ළමයාගේ උපරිම යහපතට කටයුතු කළ යුතුයි කියලා. නමුත් මම පුංචි සාධකයක් මතු කරන්න කැමතියි. දැන් මේ කොටවෙහෙර සිද්ධිය වුණාට පස්සේ කොටවෙහෙර සිද්ධිය දැන් පොලිසියට අරන් යනවා. මුලින්ම නිකවැරටිය පොලිසියට මේ සිද්ධිය අරන් යනවා. මේ මිත්තණිය සහ එම දරුවා විසින් වීඩියෝ දර්ශන. ඊට පස්සේ කොටවෙහෙරට ගෙනියනවා. මුලින්ම නිකවැරටියෙන් ප්‍රතික්ෂේප කරනවා. පස්සේ කොටවෙහෙරෙන් කියනවා අපිට මේක බාර ගන්න බෑ. මේක දරුවගේ යහපතට වෙන්නේ නැති ගහන්න නැති කියන කාරණාව. එහෙනම් ඇයි ඒ නීති ක්‍රියාත්මකුන්නේ නැත්තේ එතන? ඔව් බෑ හවු ප්‍රශ්නේ ඉතාම වැදගත්. මොකද මේ පොතේ තියෙන නීතියේ තියෙන හරය නිලධාරීන්ගේ හදවතට සහ උන්ගේ වැඩ කිරීමේදී රාජකාරියේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ විදියට හිතට ඇතුල් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මේකෙදී අපි මතු කරන්නට ඕන. සමාජයේ හැමදෙනාටම වගකීමක් තියෙනවා. ළමයෙකුට ශාරීරිකව හෝ මානසිකව හෝ ලිංගිකව හිංසනයක් සිදු වෙනවා නම් ඒක අහක බලාගෙන ඉන්න එපානේ. අපේ ප්‍රශ්නයක් නෙමෙයිනේ කියලා හිතන්න එපා. සිදුවන හිංසන නිසා උන් වැඩිහිටියන් බවට පත්වීමේදී අසමබර පෞරුෂත්වයක් සහිත වැඩිහිටියන් බවට පත්වන්නට පුළුවන්. ඒක නිසා ඔබේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න යම් කිසි ළමයෙකුට ශාරීරික මානසික හෝ ලිංගික හිරිහැරයක් සිදුවන බව පේන්න තියෙනවා නම් ඔබට පුළුවන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දුරකථන අංකය කෙටි පණිවිඩයක් හෝ යවන්නට එහෙම නැත්නම් දුරකථනයට කතා කරන්න. මේක නොමිලේ තියෙන අංකයක් 1929 කියන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කතා කරලා මේ ළමයින්ට සිදුවන හිංසනය ගැන විමර්ශනයක් කරන්නයි කියලා වගකීතු පුරවැසියෙක් විදිහට දැනුම් දීමේ හැකියාව සහ වගකීම ඔබට තිබෙනවා. අපි අපේ අනාගතය වන දරුවන් රැකගනිමු. සුප්‍රීම් ලයිව් තවත් සමාජ මෙහෙවරක්.